අයිබෝවන් තෙරුවන් සරණයි, සාදරයෙන් පිළිගන්නවා අපේ ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන පාඩම් මාලාවට සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ 4 වෙනි පාඩමේ 3 වෙනි කොටස සුගත බුදුගුණය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ 4 වෙනි ශ්‍රේණිය 10 වෙනි ශ්‍රේණිය 4 වෙනි පාඩමේ 3 වෙනි කොටස සුගත බුදු ගුණය අපි බලමු. අද අප භාවනා කරන්නේ සුගත බුදු ගුණය අරමුණු කරගෙනයි. දරුවනේ, අපි බලාපොරොත්තු වෙන්නේ අද සුගත බුදු ගුණය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් භාවනා කරන්න. අපි අරගන්න බුදුගුණය තමයි සුගත බුදුගුණය. සුගත බුදුගුණය අරගෙන තමයි අපි භාවනා කරන්නේ. භාවනා කරන්න අරමුණක් තියෙන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් සමත භාවනාවේ කර්මස්ථාන 40ක් තියෙනවා කියලා කිව්වා. කර්මස්ථාන 40න් 10ක් අනුස්සති භාවනා කියලා අපි මීට කලින් පාඩමේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ 10න් එක අනුස්සතියක් තමයි බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන එක. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් වලත් එක ගුණයක් තමයි සුගත බුදු ගුණය. අරහන් බුදු ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය, සුගත බුදු ගුණය. සුගත බුදු ගුණය 3 වෙනි බුදු ගුණය. 1 වෙනි බුදු ගුණය අරහන්, 2 වෙනි බුදු ගුණය සම්මා සම්බුද්ධ, 3 වෙනි බුදු ගුණය විජ්ජාචරණ සම්පන්න, 4 වෙනි බුදු ගුණය තමයි සුගත. බුදුරජාණන් වහන්සේ සුගත වූ බුදු ගුණයෙන් යුක්තයි කියලා මෙනෙහි කරමින් කරන භාවනාව සුගත බුදු ගුණ භාවනාව. භාවනාවට පිවිසීම, භාවනාවට පිවිසීම බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට භාවනා ඉරියව්වෙන් වාඩි වෙන්න. භාවනා ඉරියව්වෙන් වාඩි වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඉදිරිපිට. අපි ඉස්සෙල්ලාම ඉඳගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් සිටින තැනක. ඒක විශාල ප්‍රමාණය වෙන්න පුළුවන්, කුඩා ප්‍රමාණය වෙන්න පුළුවන්. අපි පාඩමේ දීලා තියෙනවා මේ විදිහට බුදු පිළිම වහන්සේ මේ විදිහට වැඩ සිටිද්දී ඔබට පුළුවන් පැත්තකින් ඉඳගන්නට, මේ පැත්තෙන් ඔබට ඉඳගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දි වැඩ සිටිනවා මේ විදිහට. ඒ විදිහට වැඩ ඉද්දි ඔබ භාවනා කරන තැනට ගිහිල්ලා පළවෙනියටම බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට භාවනා ඉරියව්වෙන් වාඩි වෙන්න. භාවනා ඉරියව්වෙන්, භාවනා ඉරියව්වන් ඉරියව් මොනවද කියලා අපි තව ටිකකින් කියලා දෙන්නම්. එහෙනම් ඉඳගන්න ඕන භාවනා ඉරියව්වෙන්. භාවනා කිරීම සඳහා ගැහැණු පිරිමි පාර්ශව දෙකට වෙනමම ඉරියව් තියෙනවා. ඒ ඉරියව්වට අනුව ඉඳගන්නට ඕන. දෑත් නලලෙහි තබා නමස්කාර පාඨය කියා තෙරුවන සරණ ගොස් පන්සිල් සමාදන් වන්න. ඉස්සෙල්ලාම කරන්නට ඕන අත් දෙක නලලේ තියාගන්නට ඕන. එහෙනම් දැන් අත් දෙක නලලේ තියාගෙන අපි සිල් සමාදන් වෙලා සිටිමු, පන්සිල් සමාදන් වෙලා සිටිමු. දෑත් නලලේ තබාගෙන නමස්කාර පාඨය කියන්නට ඕන. දෑත් නලලේ තබාගෙන අපි බලමු වන්දනා කරන්න නිවැරදි ක්‍රම මොනවද කියලා. මං කියලා දෙන්නම් නිවැරදිව වඳින්න ඕන විදිහ ගැන. රූප රාමු වලින් අපි බලමු නිවැරදිව වඳින්න ඕන කොහොමද කියලා.
මෙන්න මේ විදිහට විවිධ විදිහට වඳින්න පුළුවන්. මෙතන අපට පේනවා ඇති මේ තියෙන්නේ මේ දොහොත් මුදුන් දී වඳිනවා. දොහොත් මුදුන් දී වඳිනවා කියන්නේ නළලටත් උඩින් අත් දෙක තියෙන්නේ මේ පින්තූරේ තියෙන විදිහට නළලටත් උඩින් ඔළුවේ තමයි නළලට උඩින් ඔළුව කොටසේ තමයි අත් දෙක තියෙන්නේ. මේ විදිහට වඳිනකොට ඒක වැරදි. මේකත් වැරදි ක්‍රමයක්. මේක දොහොත් මුදුන් දීලා වඳින්නේ. මේ පුද්ගලයා දොහොත් මුදුන් දීලා වඳිනවා. ඉතින් තවත් වෙලාවක බලමු. මෙන්න මේ විදිහටත් වඳිනවා. හැබැයි මෙතනදී මේ අක්කලා වැඳගෙන ඉන්නවා. සමහර අය මේ විදිහටත් වැඳගෙන ඉන්නවා. මේ විදිහත් වැරදි. ඒකට හේතුව කොන්ද කෙලින් තියාගෙන, ඔළුව කෙලින් තියාගෙන, බෙල්ල කෙලින් තියාගෙන ඒ උසට අපේ අත් දෙක අරගෙන නළලේ අත් දෙක තියාගෙන වඳින එක තමයි කරන්නට ඕන. අපේ අත් දෙක තියෙන තැනට ඔළුව පාච් කරලා වඳින එක නළල්දී වඳිනවා කියලා කියන්නේ නැහැ. මේ හාමුදුරුවන් වහන්සේලා වන්දනා කරන විදිහ තමන්ගේ අත් දෙක නළලේ තබාගෙන දොහොත් නළල්දී නළල්ට අත් දෙක අරගෙන තමයි වඳින්නේ. ඊට පස්සේ තවත් ලස්සන පින්තූරයක් අන්තර්ජාලයේ දකින්නට ලැබුණා. ඒ තමයි මේ ගුරුතුමියක් තමන්ගේ පුංචි දරුවන්ට වන්දනා කරන විදිහ, වඳින විදිහ ගැන දහම් පාසල් පාඩමකදී පන්තියකදී කියලා දෙනවා. ගුරුතුමිය නෙළුම් පොහට්ටුවක් විදිහට තමන්ගේ ඇඟිලි එකතු කරගෙන ඉතාමත් හොඳින් වන්දනා කරගෙන ඉන්නවා. අනිකුත් දරුවනුත් එහෙම වන්දනා කරගෙන ඉන්නවා. මෙතන දරුවෙක් වැරදි විදිහට වන්දනා කරනවා. ඊට පස්සේ මේ විදිහට වන්දනා කරොත් ඒත් වැරදි. මේ අත් දෙක ලස්සනට නෙළුම් පොහට්ටුවක් වගේ තමයි තියෙන්නට ඕන. එහෙම තමයි දොහොත් මුදුන් දීලා වඳින්නේ. තවත් පින්තූරයක් අපි බලමු. මෙතනදීත් ඉතාමත් හොඳට දොහොත් මුදුන් දීලා මේ අයියයි අක්කයි දෙන්නා වන්දනා කරගෙන ඉන්නවා. අපිත් අන්න ඒ විදිහට තමයි වඳින්නට පුරුදු වෙන්නට ඕන. අපි බලමු අපිට භාවනා කරන්නට කලින් කරන්නට ඕන දේවල් ගැන මේ විදිහට කියලා දෙනවා. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තා දොහොත් මුදුන් දීලා වඳින්න. දෑත් නළලෙහි තබා නමස්කාර පාඨය කියා දෑත් නළලෙහි තබාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්නට ඕන. වම් අත්ල මත දකුණු අත්ල සිටිනසේ දෑත් තබා ගන්න. වම් මත උඩ දකුණු අත තියාගන්නට ඕන. මේ දරුවන් දෙන්න භාවනා කිරීමට සූදානම් වෙලා භාවනා කරන ගමන් තමන්ගේ අත් දෙක තියාගෙන ඉන්න විදිහ. ඊට පස්සේ මේ දරුවන් තමන්ගේ අත් දෙක තියාගෙන ඉන්න විදිහ ඔබට පේනවා. මේ දරුවන් ඉතාමත් හොඳින් භාවනා කරනවා. මේ දරුවා භාවනා කරන්නේ නැහැ. මෙතනත් දරුවෙක් ඉන්නවා. ඉතින් අත් දෙක තියාගන්නට ඕන විදිහ මෙන්න මේ විදිහ. ඒ වගේම ඉඳගන්න ඕන විදිහ අපි කතා කරමු. අත් දෙක තියාගන්නට ඕන විදිහ ඒ විදිහ. හොඳින් හුස්ම ඉහළටගෙන ඒ ක්‍රමයෙන් පහළට හෙලා කය සැහැල්ලු කරගන්න. පළවෙනියටම හොඳ හුස්මක් අරගන්න. හොඳ හුස්මක් අරගෙන ඒ හුස්ම පිට කරන්න. හුස්ම පිට කරලා කය හොඳට සැහැල්ලු කරගන්න. හොඳට හුස්මක් අරගෙන හුස්ම පිට කරාම අපේ ශරීරය හොඳට සැහැල්ලු වෙනවා. එහෙම සැහැල්ලු වුණාට පස්සේ ඊට පස්සේ ඔබට තවත් මතක් කළ යුතු දෙයක් තියෙනවා. ගැහැණු ළමයි ඉඳගනිද්දී, භාවනා කරන්නට ඉඳගනිද්දී අර්ධ පරියන්කෙන් ඉඳගන්නට ඕනේ. මෙන්න මේ විදිහට කකුල් දෙක පැත්තකට දාලා, මේ විදිහට කකුල් දෙක පැත්තකට දාලා තමයි ඉඳගන්නට ඕන. ගැහැණු දරුවන් ඉඳගනිද්දී ඒ විදිහට තමයි ඉඳගන්නට ඕන. මේ විදිහට ගැහැණු දරුවන්ට පුළුවන්
ලස්සනට පැත්තකර කකුල් දෙක දාලා ඒ විදිහට සංවර විදිහට භාවනා ඉරියව්ව විදිහට ඉඳගන්නට ඕන, භාවනාවට සුදුසු විදිහට ඉඳගන්නට ඕන. මේකට කියන්නේ බද්ධ අර්ධ පරියංකේ කියලා. අර්ධ පරියංකයෙන් ඉඳගන්නවා කියලා ගැහැණු ළමයි එහෙම ඉඳගන්නට ඕන. මෙහෙම ඉඳගන්න එකට කියන්නේ බද්ධ පරියංකයෙන් ඉඳගන්නවා කියලා. ඉතින් මේ ගැහැණු ළමයි හැම දෙනාම අර්ධ පරියංකයෙන් ඉඳගෙන ඉන්නේ. මේ විදිහට අත් දෙක තියාගන්නට ඕන. මේක තමයි බද්ධ පරියංකයෙන් ඉඳගන්නවා කියලා කියන්නේ. තමන්ගේ කකුල් එකට එකතු කරලා ඒ විදිහට ඉඳගන්න එක භාවනා කරද්දී අනිවාර්යයෙන්ම පිරිමි දරුවන් මේ විදිහට තමයි ඉඳගන්නට ඕන. පළවෙනි පියවර. ඒ විදිහට පළවෙනියටම බුදු පිළිම වහන්සේ ගාවට ගිහිල්ලා දෑත් දෙක නලල්ලි තියාගෙන වන්දනා කරලා තුනුරුවන් වන්දනා කරලා පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ දෙවෙනි පියවරට එනවා. පළවෙනි පියවරට එනවා භාවනාව කරන්න. බුද්ධ ප්‍රතිමාව දෙස හොඳින් බලන්න. සුකත බුදුගුණේ මෙනෙහි කරන්න. ක්‍රමයෙන් දැස් පියාගෙන බුද්ධ ප්‍රතිමාව සිතින් දැකීමට උත්සාහ කරන්න. බුද්ධ ප්‍රතිමාව දිහා හොඳට බලන්ට ඕන. බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා හොඳට බලලා ඕනෑම පිළිම වහන්සේ නමක් වැඩ සිටින තැනකට ඔබට යන්න පුළුවන්. අපි මේ වගේ පින්තූරයක් අරගත්තා. බුදුරජාණන් වහන්සේගේ පින්තූරය. ඊළඟට කියන සුගත බුදුගුණය මෙනෙහි කරන්න. සුගත බුදුගුණය, සුගතෝ කියන බුදුගුණය මෙනෙහි කරන්න. ක්‍රමයෙන් දැස් පියාගෙන බුද්ධ ප්‍රතිමාව සිතින් දැකීමට උත්සාහ කරන්න. දැන් ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරගන්න. බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරගන්න. මේ ස්ථානේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ස්ථානේ. ඉතින් මගේ හිතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේව දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ සුගත ගුණයෙන් යුක්තයි. ඒ වැඩ ඉන්නේ සුගත බුදු ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට ටික වෙලාවක් මෙනෙහි කරන්න. ඊට පස්සේ සිතෙහි ඇඳුණු බුදුරුව දෙස බලා සිටමින් සුගත බුදුගුණේ අර්ථය සංසුන්ව නැවත නැවත සිහි කරන්න. සුගත බුදුගුණේ අර්ථය නැවත නැවත සිහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මනා වූ ගමන් වැඩම කරපු නිසා, උතුම් වූ නිර්වාණයට පත් වූ නිසා බුදුරජාණන් වහන්සේ සුගත වූ බුදුගුණයෙන් යුක්තයි. අපගේ ශාස්ත්‍රවර බුදුරජාණන් වහන්සේ නිර්වාණයට පැමිණි නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුම් වූ ගමන් නැති නිසා සුගත වන සේක. ඒ විදිහට මෙනෙහි කරන්න. නැවත නැවත මේ බුදු ගුණය සිහිපත් කරන්නට කියනවා. පළවෙනි පියවර හැටියට බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ දිහා බලාගෙන ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ හිතින් මෙනෙහි කරන්න. හිතින් මෙනෙහි කරන ගමන් සුගත බුදු ගුණය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් බව මෙනෙහි කරන්න. දෙවනි පියවර. දෙවනි පියවර සිතෙහි ඇඳුණු බුදුරුව දෙස බලා සිටමින් පහත සඳහන් පරිදි සුගත බුදුගුණේ නැවත නැවත සිහි කරන්න. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කළහෙයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. හිතේ ඇඳුණු බුදුරජාණන් වහන්සේගේ පිළිරුව මෙනෙහි කර ගනිමින් මෙනෙහි කරන්න. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගෙහි ගමන් කළෙහි
උතුම් වූ නිර්වාණ මාර්ගයේ ගමන් කළ නිසා සුගත නම් වනසේක. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේහි ගමන් කළ හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. ආයෙත් අපි මෙනෙහි කරමු. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේහි ගමන් කළ හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිර්වාණයට සැපත් වූහෙන් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිර්වාණයට සැපත් වූහෙන් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිර්වාණයට සැපත් වූහෙන් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ දෙලොවටම වැට ඇති යහපත් වචන පවසන හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසන හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසන හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ අනුගමනය කළ හේයින්ද නිර්වාණයට සැපත් වූ හේයින්ද යහපත් වචන ඇති හේයින්ද සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ අනුගමනය කළ නිසා නිර්වාණයට සැපත් වූ නිසා යහපත් වචන ඇති නිසා සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ අනුගමනය කළ නිසා නිර්වාණයට සැපත් වූ නිසා යහපත් වචන ඇති නිසා සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. ඉතින් මේ විදිහට ටික වේලාවක් ඔබට භාවනාව සිද්ධ කරන්නට පුළුවන්. නැවත නැවතත් ඒ භාවනාව පළවෙනි පියවර දෙවැනි පියවර විදිහට සිදු කරන්න. පළවෙනි පියවරේදී බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ දේශ බලාගෙන බුදුගුණ මෙනෙහි කරන්න. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හිතින් මවාගෙන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ හිතින් මවාගෙන අනන්ත වූ බුදුගුණේ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න. සුගත බුදුගුණේ ගැන මෙනෙහි කරන්න. එවැනි මඟ පෙන්වීමක් නොලබා තමාගේ අභිමතය පරිදි සාරමසක් මුළුල්ලේ භාවනා කොට ප්‍රතිඵල නොලැබූ සැරියුත් හිමියන්ගේ ගෝල නමක් වූ ස්වර්ණාකර ස්වර්ණාකර කියන හාමුදුරුවන් වහන්සේ මාස හතරක්ම භාවනා කරලා ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙච්ච කතාව අපි මීට කලින් පාඩමේදී සාකච්ඡා කළා. ඒ විදිහට මාර්ගෝපදේශයක් ඇතිව උපදේශයක් අනුශාසනාවක් ඇතිව තමයි භාවනාව කරන්නට ඕන. අවසානයේදී බුදුගුණය මාගේ සිත තුළ රැඳේවා, මාගේ සිත සංසුන් වේවා, ගුණ නුවණ දියුණු වේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගන්න. දෙවියන්ට පින් දී භාවනාව අවසන් කරන්න.
අවසානයේදී බුදුගුණ මාගේ සිත තුළ රැඳේවා, මාගේ සිත සංසුන් වේවා, ගුණනුවන වැඩි දියුණු වේවා ආදි වශයෙන් අදිෂ්ඨාන කළ යුතු වෙනවා. ඊළඟට සෑම දිනකම උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රි නින්දට යෑමට පෙර හෝ ටික වේලාවක් බුදුගුණ භාවනාව කිරීමට පුරුදු වෙන්න ඔබට ගොඩක් වැදගත් වෙනවා. ඔබේ ජීවිතයට ගොඩක්ම වැදගත් වේවි බුදුගුණ භාවනාව සිද්ධ කිරීම. මෙහිදී බුදුගුණ නවයේ පිළිබඳ අර්ථයේ පියවරෙන් පියවර ඉදිරියට මෙනෙහි කර භාවනා කළ යුතුය. එසේ භාවනා ජීවිතයට පුරුදු කර ගැනීමෙන් මානසික සුවය අත්විඳිමින් අපි ජීවිතය සාර්ථක කරගනිමු. ඒ විදිහට බුදුගුණ ගැන බුදුගුණ නවය ගැනම මෙනෙහි කරන්නට පුළුවන්. අපි මෙතනදී මෙනෙහි කළේ සුගත බුදුගුණය ගැන විතරයි. බුදුගුණ නවය ගැනම ඒ විදිහට සිහිපත් කර කර භාවනා කරන්නට පුළුවන් නම් ලොකු සුවයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි ටික වේලාවක් නැවතත් භාවනාව සිද්ධ කරලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් භාවනාව නිමා කරමු. හැම දිනාම පිළිම වහන්සේ දෙස තමන්ගේ දෙනෙත් යොමු කරන්න. දෙනෙත් යොමු කරලා මම කියවනකොට ඒ කියවමින් භාවනාවට සූදානම් වෙන්න පළවෙනියටම අපි පියවරෙන් පියවර භාවනාව සිද්ධ කරමු. පළවෙනි පියවර බුදු පිළිම වහන්සේ දෙස බලාගෙන බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. ඒ විදිහට මෙනෙහි කරන්න. දැස් දෙක පියාගන්න. හිතින් බුදු පිළිම වහන්සේ මෙනෙහි කරගන්න. බුදු පිළිම වහන්සේ මෙනෙහි කරගෙන බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. දෙවනි පියවර මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කළ හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිර්වාණයට සැපත් වූ හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසන හේයින් සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය අනුගමනය කළ හේයින්ද නිර්වාණයට සැපත් වූ හේයින්ද යහපත් වචන ඇති හේයින්ද සුගත නම් වනසේක. සුගත නම් වනසේක. සුගත නම් වනසේක. අපි භාවනාව නිමා කරමු. බුදුගුණ මාගේ සිත තුළ රැඳේවා.
මාගේ සිත සංසුන් වේවා. ගුණනුවන දියුණු වේවා. බුදුගුණ මාගේ සිත තුළ රැඳේවා. මාගේ සිත සංසුන් වේවා. ගුණනුවන දියුණු වේවා. දෙවියන්ට පිං දෙන්නට ඕන, තුනුරුවන් කමා කරවා ගන්නට ඕන. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත් තර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ පිතං සදාති. හොඳයි, අපි ඒ සිදු කරන්නට යෙතුනයි සුගත බුදුගුණ භාවනාව. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය 4 පාඩමේ 3 කොටස. ඊළඟ කොටසත් අපි මේ විදිහට ඉගෙන ගනිමු. එහෙමනම් මේ පාඩමෙන් සමුගන්න ඔබට තෙරුවන් සරණයි.